මහා රෝලේ හදිසි අනතුරු වාටුවේ තමයි මට සිය ආවේ. වේදනාව කියන එක ඉවරයක් නැහැ. එක තැනක් නෙමෙයි මුළු ඇඟම එක විදිහට රිදෙනවා. වම් කකුලේ ධනේශ හරි හිරි වැටලා වගේ. මගේ කකුල කපලද? හිත ගැස්සුණා මහා අයියෙන්. යාන්තම් කොට්ටෙන් ඉස්සෙලා මම ධනේශ දිහා බැලුවා. කකුල බෑන්ඩේජ් කරලා විතරයි. මම අත උස්සන්න බැලුවත් අත පණ නෑ වගේ. දකුණු කම්මල පැත්තේ ලොකු වේදනාවක් තියෙනවා. අන්තිමට වැදුණු යකඩ පුළු පාරාවේ කෙලින්ම මගේ මූණට. දවල් ලෙඩ්ඩු බලන වෙලාවේදී අම්මා අරුණි අක්කා තාත්තා අපේ අක්කා ඉස්කෝලේ උන් ටික ආවා. මොකද්ද මේ කරගත්තේ? අක්කා ඇහුවා. අම්මයි අරුණි අක්කයි අඬනවා හොඳටම. ඒක දැන් ඉවරයි අක්කේ. මේ තරමින් බේරුණා ඇති. බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ධනේශ ළඟ තමයි ටිකක් අමාරු වගේ. ඒක ඉක්මනට හොඳ වෙයි. අනිත් ඇඟල තියෙන්නේ පොඩි පොඩි තෙලින් විතරයි. හැබැයි නලලට නම් මැහුම් දාලා තියෙන්නේ. වැඩි දඟලන්න යන්න එපා. මම අමාරුවෙන් හිනා වුණා. අම්මයි තාත්තයි ගියා දොස්තරව මුණ ගැහෙන්න. අරුණි අක්කා මගේ දිහා බැලුවා. කොල්ලෝ ටිකත් කිසිම කතාවක් නැහැ. අම්මලා ගිය හැටිම බින්දුගෙන් අහගන්න ඕනේ සම්පූර්ණ විස්තරේ. මමවත් දන්නේ නැහැ මට මොකද වුණේ කියලා. අංජලීට මොකද වුණේ කියලා දන්නෙත් නැහැ. මට සීහ නැති වුණාට පස්සේ වෙච්ච හැම දෙයක්ම අහගන්න වෙනවා. ගොඩක් රිදෙනවද මල්ලි? අරුණි අක්කා ඇහුවා. අපේ අක්කා අරුණ අක්කගේ දෙන්නගෙම ඇස්සල කඳුළු. ටිකක් විතර තමයි අක්කේ. දැන් නම් කලින් තරම් නැහැ. ඇඟම නිකන් හිරි වෙඩිලා වගේ. දැන් ගිය දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මීට පස්සෙවත් පාඩමක් ඉගෙන ගන්න. ඔයාට මතකද ගහපු කට්ටිය? මම මොකද්ද දෙන උත්තරේ? බැරි වෙලාවත් මේ සිද්ධිය දැනටම පොලිසියට ගිහිල්ලා නම් මාර වැඩේ තමයි. එහෙම වුණොත් මම මොකද කරන්නේ? බින්දුගෙන් තමයි විස්තරේ අහන්න වෙන්නේ. කවුද කියලා දන්නේ නැහැ අක්කේ. කාගේවත් මූණු මතක තියාගන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. මම මට හතර වටින්ම ගැහුවා. ඒ ආසේ වුණ කිසිම දෙයක් මතක නැහැ. මම දෙපැත්තටම නැති උත්තරයක් දුන්නා. අරුණි අක්කා විශ්වාස කරයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. එයා අහක බලාගත්තා. කොහොම වුණත් හෙට අනිද්දා වෙනකොට ගෙදර යන්න පුළුවන් වෙයි. ටික දවසක් යනකම් මහන්සි නොවී වැඩි ඇවිදින්න යන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ. ડોක්ටර් අහනවා ඇත්තටම මොකද වුණේ කියලා. තාත්තා බින්දු දිහා බල්ලා ඇහුවා. අපිත් ආවේ උන් ටික යනවත් එක්කම වගේ අංකල්. මෙහෙම දෙයක් වුණා කියලා දැනගත්තෙත් එතකොට. අපිටත් තාම තේරෙන්නේ නැහැ මොකද වුණේ කියලා. යන්තම් ඇති. මම හිතේ බින්දු ඇත්ත විස්තරේ කියලා දායි කියලා. එහෙම වුණා නම් කාඩ් කුඩු. අම්මල යන්න ගියා. යන්න කලින් අරුණි අක්කා ආයෙමත් සැරයක් දුක හිතෙන විදිහට මාත් එක්ක hina වුණා. ඇඟ ඇතුලේ තියෙන වේදනාව දරාගත්තොත් මට ඒ hinaව දරාගන්න බැරි වුණා. ඉතින් මම බින්දුර කතා කළා. අමිල කොටෝ කොටා අසංග කට්ටියම ලං වුණා. මම උඹට මේ ටික කිව්වා මාලින්ද. අංජලි හින්දා කවදාරි හොඳ පරිප්පුවක් කනවා කියලා. අපි අඩි දෙක තුනට දුවගෙන ඉද්දි ගිහන්ගේ යාළුවෝ ටික ඌවත් අරගෙන දීවා. නැත්තම් ඔබට මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කේස් එක ෂේප් එකේ තියාගන්න ඉන්න තමයි වෙන්නේ. නැත්නම් මොනවා වුණත් අර කෙල්ලට නිබන් හරි නැත්තේ. පොලිසි ගානේ අරෙහි මෙහි යන්න වුණොත් හෙන ලෙඩේනේ මචං. මෙච්චර කාලේ ඉවර වෙලා තුඹ හදන්නේ අරකිව ෂේප් කරන්නනේ. හැමදාම මොනවා හරි කොක්ක සෙට්ුනේ අංජලි හින්දා නේද? ඉතින් මොන රෙද්දකටද බං තාමත් ඒකේ කේස් වලට උඹ ඔළුව දාන්න යන්නේ? අමිලියත් පටන් ගත්තා. ඒ කතාව හරි. ඒ වුණාට මේක දුරදිග ගෙනියන්න නම් හොඳ නෑ. එහෙම වුණොත් ස්කෝල්ටත් හරි නෑ බං. ඒ මොන දේ වුණත් ගිහාන්ට ගහන්න ඕනේ. තනියෙ ගෙට්ට වට කරලා ගහන්න තරම් ඌ පීචන් වුණානේ. අන්න ඒකින්ද ඌට දෙකක් අනින්න ඕනේ. කොටා එහෙම කියලා මගේ දිහා බැලුවා. මම මුකුත් කිව්වේ නෑ. ගිහන් ගැන නම් හිතේ තියෙන්නේ අම්බානක තරහ. දැන් නම් ඉවසීමේ කට්ට පැනලා තියෙන්නේ. හැම දෙයකටම සීමාවක් තියෙනවා. එක්කෝ අංජලි දැනගන්න ඕනේ මේක ගිහාන්ට තේරුම් කරලා දෙන්න. එහෙමත් නැත්තම් ඌට සත දෙකහමාරකවත් මොලේ තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම සනීපයන්. ඊට පස්සේ ඉතුරු ටික බලා ගන්න පුළුවන්. හැමදාම සද්ද නැතිව ඉන්නකොට අපි මොක්කු කියලා හිතනවත් දන්නේ නැහැ. ඌටයි ඌගේ ගැන්සීටයි දෙන්න ඕනේ මූණේ පාරවල් හිටින්නම. එතකොටම වගේ ලෙඩ්ඩු බන්ල වෙලාව ඉවර කරන බෙල් එක ගැව්වා. හවසෙද්දි මොනවද ගේන්න ඕනේ උඹට? බින්දු ඇව්වා. මොකුත් එපා බං. කන්න බොන්න කිසිම දෙයක් බෑ. ඇත්තටම වේදනාව වැඩි කරන මට කන්න බොන්න කිසිම ආශාවක් නැහැ. කෑම් මතක් වෙනකොටත් බඩ දඟලනවා වගේ. කොහොම කන්න හිටපු කොල්ලෙද්ද? දැන් ඉතින් ඉල්ලගෙන කාලා බුගුරුවා වගේ වැඩිලා ඉන්නවා. පේමතෝස් ඩායති සෝකෝ සුමනෝ විමලෝ. එහෙනම් අපි ගිහින් ආපසු හවස එන්න. උන් ටිකත් යන්න ගියා. ප්ලාස්ටර් සේලයින් දොස්තරලා නර්ස්ලා අතරේ ආයෙ මම තනි වුණා.